ඔන්න අපි අද වෙනස්ම තැනකට ආවා මේක වැඩි ප්‍රසිද්ධ තැනක් නෙමෙයි හැබැයි දැනටමත් ඕගොල්ලන් දන්නවා අපි කොහෙද ඇවිල්ලා ඉන්නේ කියලා අන්න අර පේන උඩර තමයි යන්නේ එනං අපි යන් උඩර අපි මෙන්න මෙතන තමයි බයික් ටික දැම්මේ බයික් දෙක මේ පැත්තෙන් තමයි යන්න යන්නේ දැන් වෙලාව 4:30යි. අපි බලන පැකින් විතර උඩට යන්න. මෙහෙම තේවත්ත මැදින් එද්දී මෙන්න මේ වගේ ලස්සන දියල්ලක් පේනවා. පේනවනේ. ඉතින් ඒක තමයි අපිට හම්බෙන පළවෙනි දියල්ල. අපි ගොඩාක් දුර යන්න ඕන හින්දා මම මේ තේවත්ත මැද්දෙන් ෂෝට්කට් එකක් දැම්මා. යා. අර ඉස්සල්ලා පෙන්නපු දියල්ලේ උඩ හරිය. ඒකට උඩින් තමයි මේ පාර වැටලා තියෙන්නේ. අපි අද වතුර ගෙනාවේ නැහැ මොකද තැන්න උඩ ඇති වෙන්න වතුර තියෙන නිසා අපි මෙතනින් වතුර ටික අපුරවගෙන යන්න තමයි බලන්නේ. අපි අද යන තැනට කියන්නේ ගවරවිල තැන්න. ශ්‍රී ලංකාවේ තියෙන තැනි වලින් ඕඩන් තැන්නට පමණක් දෙවෙනි වෙන ගවරවිල තැන තියෙන්නේ ඇතම ශ්‍රීපාද රක්ෂිත. එතකොට ශ්‍රීපාද කන්දත් මේක උඩට පේනවා. ගවරිල්ල තැන්නෙන් තමයි පටන් ගන්නෙ අපගට්මෝ දියල්. මස්කෙලිය ජලාශයට වැටෙන මවුසගලේ ජලාශයට වැටෙන අපගට්මෝ දියල්ල පටන් ගන්නෙ ගවරිල්ල තැන්නේ. හරියනම් අපි උඩර ගිහින් ඉදිරි ටික බලමු. අපි යන මගදිගට පේනවා මෞස්සාකැලේ ජලාසය. මේ හරිම ලස්සනට පේනවා. මීදුමෙන් වැහිලා දැන් වෙලාව ඇත්තටම 4:30යි. ඒ නිසා දැන් අඳුර වැටෙන්න ළඟයි. ඉවර වෙලා එන්න කැලේ පාරකට ඇතිලුනා. පාර ඇච්චර පැහැදිලි නෑ මං හිතන්නේ කට්ටිය අඩුවෙන් ගිහින් තියෙන නිසා. කටු තියෙන්නේ දෙපැත්තෙම. අපි දොළපාරක් පහු කරා. පහු කරලා මෙන්න මේ වගේ ගොල් වලින් දා හදපු මඩි පාරකට ආවේ. මේ වගේ තවත් දොළපාරක් හම්බුණා. මේ හැම එකකින්ම ඔයගොල්ලන්ට වතුර පුරව ගන්න පුළුවන් වතුර ඉවරයි නෝ. නිසා වතුර ගැන කිසි දෙයකට බය වෙන්න එපා. අපි දැන් විනාඩි 20ක් විතර ආවා කැලේට ඇතුල් වෙලා. දිගටම මේ වගේ තැනි තලාවේ ඇවිදින්න තිබ්බේ. හයික් එකක් තිබ්බේ නෑ. මට දියල්ලක සද්දයක් ඇහෙනවා. අහලා තියෙන විදියට එක දියල්ලක් ක්‍රොස් කරගෙන යන්න ඕනේ තැන්නට යද්දි. ඔන්න ඔතන තමයි වැටුනේ. මේ පාරේ ඇවිදිද්දී අනිවාර්යෙන් පොඩක් දකුණට බර යන්න ඕනේ. වම් පැත්තේ හෙලවාගේ තියෙන කකුල පොඩ්ඩක් එහා මෙහා ගියොත් වැටෙනවා. දිල්ෂාන් ගිහින් වාගේ දියල්ල ගාවට කෑ ගහනවා. පට වස්ස නැති අම්මා බලන්නකෝ මෙහාගේ ලස්සන. ගවරවිල තැන්නේ දකුණු පැත්තෙත් පොඩි තැන්නක් තියෙනවා. අන්න ඒ පැත්තේ තැන්නේ ඉඳන් එන වතුර පාර තමයි යන්නේ.
වාහන පේන තැනින් බිමට වැටෙනවා. ඔබ තමයි අපි අර මේ නගින්න පටන් ගත්ත තැන ඉඳන් දැක්කේ දියල්ලක් විදියට. වට ලස්සන අය. පැහැදිලි වතුර. මේකෙන් නාන වේට මම. ඔන්න බේත් ගහනවා. ඉඳලා. අතන දියපාර ගාව ඉඳන් අපි තව විනාඩි 10ක් විතර ඉස්සරහට ඇවිදගෙන ආවා. පාර තාමත් ඒ විදියටම තමයි. හැබැයි අඩිපාරක් තියෙනවා. ඒ නිසා පාර හොයාගන්න අමාරු වෙන්නේ. පුළුවන් තරම් ඔයගොල්ලන් මේ කකුල් දෙකම වැහෙන්න සහ අත් දෙකම වැහෙන්න මොනවා හරි අඳගෙන ඉන්න මේ දෙපැත්තෙම තියෙන මෙන්න මේ කොළ මේවට සීරෙනවා. කටු කටු තියෙන්නේ. තීරෙනවා මේ පහුවදාට තමයි කහන්න ගන්නවා ඒක නිසා අපේ ටාගට් එක ඉර බහින්න කලින් කොහම හරි කැම්පින් පොට් එකට ගිහින් කැම්ප් එක ටෙන්ට් එක දාගන්න එක තව පැය කාලක් විතර අපි ඉස්සරහට ඇවිදගෙන ආවා පාර තියෙන්නේ මේ විදිහටමයි කවුරු හරි අපිට කලින් ගියේ කට්ටිය අම්මි හොඳ පිහියක් අරන් ගිහින් කොටාගෙන ගිහින් තියෙන්නේ මේ වගේ දේවල් කරන්න එපා පරිසරයට යන්න ඕනේ පරිසරය ආදරය කරන්න ඒකේ සුන්දරත්වය විඳින්න මිසක් විනාශ කරන්න නෙමෙයි මේ වගේ තැනක් හම්බ වෙනවා වතුර පාරක් දිගේ වතුර මාර සීතයි එක පාටම අර තෙත් කලාපිය පරිසරය වෙනස් වුණා. ඔන්න අපි ආවා ගවරවිල තැන්නට ආවා. අපි යන් කැම්පින් ග්‍රවුන්ඩ් එක හොයාගෙන. කැම්පින් ග්‍රවුන්ඩ් එකට ආවා. අම්මා. අද වතුර අඩුයි. ලස්සනයි. අන්න අතන තමයි කැම්ප් කරන්න ඕනේ. එහෙනම් අපි මුල්ම වැඩේ හැටියට ටෙන්ට් එක සෙට් කරමු. GoPro දෙකක් තියෙනවා නේ. GoPro දෙකක් තියෙනවා. ගන්න ආරෙන්. අනිත් එක ගන්න මේ වතුර පාර අවුවෙන්නේ. සන්රයිස් එක බලා ගන්න බැරි වුණා පොඩ්ඩක් ක්ලවුඩ්ස් තිබ්බා ඒක නිසා අපි ඉතින් උදෙන්ම තිබ්බ සීතලට ගිනිමැලේ අවුල ගත්තා දැන් අද තියෙනවා විශේෂ වැඩක් මෙන්න මේ දියපාර ගිහින් වැටෙන්නේ දියල්ලක් විදියට දැන් මේ දියල්ලේ උඩට යන්න ඕනේ තව චුට්ටක් ගිනිමැලේ ගාව ඉඳලා අපි ඕගොල්ලන් එක්ක යන්න එන බලාගෙන ඉන්න හරිද මේ තමයි තවත් කැම්පින් ග්‍රවුන්ඩ් එකක්. මේක අපිට පොඩ්ඩක් අපි හිටපු තැනේ මේට ආපුවම පෙවුනේ. ලස්සන දොළපාරක් තියෙනවා මේ ඉස්සර. එකක් පෙන්වන්න. අර අපි හිටපු දොළපාරම තමයි. ලස්සන ගල් තලාවක් ගාවෙන් ගලාගෙන යන්නේ. පට්ට වීව් එකක් තියෙන්නේ.
මෙතනින් පස්සේ අඩිපාර ඉවරයි. දොළපාර දිගේ බැහැලා තමයි යන්න වෙන්නේ. මම හිතන්නේ ලිස්සන මෙතන ෆීලිං එක කියලා නිම කරන්න බෑ වචනේ මේක ඇත්තටම ඔයගලන් ගන්න ඕනේ ඇවිල්ලා මෙතෙන්ට අති උතුම් වූ සීපාදස්ථානේ පේනවා ඔය කෙලීම පේන්නේ සීපාදස්ථානේ ඊළඟට අපිට පේනවා මෞසකලේ ජලාශය අතන මේ මෙතෙන් ඊට පස්සේ අපි ආපු පාරේ ඩබ අලුත් පාලම කියලා තියෙන මෙන්න මෙතන ඊට අපි මෙහෙන් මේ වටෙන් ගිහින් ඇවිල්ලා මෙන්න මෙතන දියල්ල පේනවනේ අන්නේ දියල්ල ගාවින් තම වතුර ගත්තේ අපි වතුර අරගෙන ඕම ඇවිල්ලා කැලේට ඇතුල් වෙලා ආවේ අර කින්ද අපි ඉතකදනේ අර ඔව් මේ මම ඉඳගෙන ඉන්නේ දියල් එජ් එකේ මාරය Hold me close till I get up time is barely on our side I don't wanna waste what's left the storms we chase are leading us and love is all we'll ever trust yeah no I don't